స్తుతి మాధ్య అధ్యక్షకత్వం అంట విశేషేణ మే వత్పత్ సాకచ్ఛావ అపి జనమాధ్యమ కెందవన్న తీరనే కలే సహాల్ పిలిపందవ రజే ఇస్తావరే సహా సహాల్ వెలందపల్లి అతివేళా తీయన హిగయ పిలిపందవ ఆండువ మొక్కద్ద కరన్నే ఆండువ ఇస్తావరే కుమక్ద కిన కారణే పిలిపందవ జనతావ ఇక పెత్తకిం కరుణ హోయనవా �ත්තටම සහල් වෙළඳ පොලේ ඇති වෙලා තියෙන මේ හිගයට උත්තරයක් අපිට උවමනා වෙලා තියෙනවා. පසුගිය 2014 වෙනිදා වෙනකන් අපිට හිටපු 3 දෙනෙකුගේ කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුරාධ සනායක සහෝදරයා සමග 3 දෙනාගේ කැබිනට් මණ්ඩලය මේ පිළිබඳව සහල් වෙළඳ පොලේ ඇති වෙලා තියෙන මේ හිගය අතික්‍රමණය කරන්න මොකද්ද ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ ආයතන සමග සාකච්ඡා ගත ගණනාවක් පවත්වලා තිබුණා. ඒ ආශ්‍රයෙන් ඒ අදාළ ආයතන කෘෂිකර්ම අමාත්‍යාංශයත් ඒ වගේම වෙළඳ සහ පාරිභෝගික අධිකාරිය වෙළඳ ආර්ථික වෙළඳ අමාත්‍යාංශය මේ අමාත්‍යාංශයට අදාළ ආයතනත් එක්කත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්තුවා. මේ සියල්ලේ සාකච්ඡා පවත්වලා තොරතුරු එක් රාශි කරපුවාම අපිට බරපතල ගැටලුවට හේකොත් තියෙනවා. අපි ඒ ගැන රටට කියන්න ඕනේ. මොකද අපේ රටේ සහල් නිෂ්පාදනය අතිරික්තයක් තියෙන. හැබැයි ඔබ වෙළඳපළට කියපුවාම සහල් නෑ. දැන් ජාතික ජන බලවේගේ අපි ආණ්ඩුව හදලා ඉතාම කෙටි දින ගණන. ජනාධිපති අනුරාධ සනායක සහෝදරයා ජනාධිපති බවට පත් වුණේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. අපි ආණ්ඩුව හැදුවේ පහුගිය 14 වෙනිදා ඡන්දෙන් පස්සේ 18 වෙනිදා තමයි කැබිනට් මණ්ඩලය අපේ දියුරුම් දුන්නේ. එසා හෙට පාර්ලිමේන්තුව අපි රැස් වෙනවා. විශේෂයෙන් ඊයේ දවසේ අපේ පළවෙනි කැබිනට් මණ්ඩල රැස්වීම තිබුණා. ඒ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අපි තීරණයක් ගත්තා මේ සහල් වෙළඳපළේ ඇති වෙලා තියෙන හිගයට කඩිනම් උත්තරයක් හොයන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගන්න ඕනේ කියන ස්ථාවරයට අපි ආවා. ඒ නිසා ඒ තීරණයට අනුව ඊයේ හවසම කෘෂිකර්ම අමාත්‍යවරයා කේ.ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයාත් වෙළඳ අමාත්‍යවරයා හැටියට මමත් මේ අමාත්‍යාංශ දෙකේ අදාළ ආයතනවල නිලධාරීනුත් ඒකාබද්ධ කරපු සාකච්ඡාවක් අපි හවස 4ට පැවැත්තුවා. හවස 4ට කෘෂිකර්ම අමාත්‍යාංශදී මේ සම්බන්ධ සාකච්ඡාවක් පවත්වලා ජනාධිපතිරාගේ උපදෙස් මත උදේ කැබිනට් මණ්ඩලය ගත තීරණයක් අනුව ලබන කැබිනට් මණ්ඩලයට මේ සම්බන්ධයෙන් ගත යුතු තීරණයට අදාළ ක්‍රියාමාර්ග එක කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න කියන උපදෙස් අපිට කැබිනට් මණ්ඩලය ලැබුණා. ඒ අනුව ආණ්ඩුව තීරණයක් ගත්තා මේ වෙළඳපළේ ඇති වෙලා තියෙන හිගයට කෙටි කාලිනව අපිට උත්තරයක් හොයන්න වෙනවා. ඒ කෙටි කාලින උත්තරය හොයද්දී මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳවත් කරුණු ටිකක් කියන්න ඕනේ. ඒ මොකද පහුගිය කන්න දෙක යල මහ කන්න දෙකක් අපේ රටේ විවගා කරනවා. සමහර දිස්ත්‍රික්ක තියෙනවා අපේ රටේ කන්න තුනක් එහෙම නැත්නම් තුන් පාරක් ගොවිතැන් කරන දිස්ත්‍රික්ක තියෙනවා හම්බන්තොට වගේ. හැබැයි මේ අපි එහෙම සලකන්නේ නැතුව කන්න දෙකක් ගොවිතැන් කරන අනුරාධපුර පොළොන්නරුව අම්පාර දිස්ත්‍රික්ක තුන තමයි වැඩිම විවගා කරන දිස්ත්‍රික්ක තුන. මේ අපේ රටේ වී අස්වැන්න දිහා බලපුවාම පහුගිය කන්න දෙකේ විතරක් 23 24 අවුරුද්දේ මේ කන්න දෙකේ විතරක් වී මෙට්‍රික් ටොන් මිලියන 4.8ක් අපේ රටේ වී නිෂ්පාදනය තියෙනවා. මේ වී නිෂ්පාදනයෙන් මෙට්‍රික් ටොන් 3.1 මිලියන 3.1ක් නාඩු වී තමයි අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ. කියන්නේ අපේ රටේ 65%කට ආසන්න ප්‍රමාණයක් අපේ රටේ මිනිස්සු බත් කන්නේ නාඩු තමයි බත් කන්නේ. 65%කට වැඩි ප්‍රමාණයක්. එතකොට මේ නාඩු වී මිලියන 3.1 හාල් කරපුවාම මේකෙන් හාල් වෙන්නේ මිලියන 2.1. සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.1ක් සහල් ලැබෙන්න ඕනේ. එතකොට සහල් මිලියන මෙට්‍රික් ටොන් මිලියන මෙට්‍රික් ටොන් 2.1 මාස 12ට බෙදපුවාම මාසෙකට මෙට්‍රික් ටොන් 183,000 පාරිභෝජනය සඳහා සාමාන්‍ය දළ ලෙස ඉතිරි වෙනවා. කියන්නේ නාඩු සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.2 මාස 12ට බෙදපුවාම අපේ රටේ මිනිස්සුන්ට එක මාසෙකට නාඩු සහල් පරිභෝජනය කරන අයට මෙට්‍රික් ටොන් 183,000 මෙට්‍රික් ටොන් 183,000 කිතුරු වෙනවා.
හැබැයි මාසෙක අපේ පරිභෝජනය ගත්තොත් එම මෙට්‍රික් ටොන් 140000. ඔබ දැන් කල්පනා කරලා බලන්න. අතිරික්තය තියෙනවා මාසෙකට මිලියන 40000ක්. අවුරුද්දක අතිරික්තය ගත්තොත් එම අවුරුද්දක අතිරික්තය ගත්තොත් එම මෙට්‍රික් ටොන් 400000ක් විතර තියෙනවා. එතකොට දැන් මෙච්චර සහල් වලින් සමහරුන්ට කියන්න පුළුවන් අරක්කු නිෂ්පාදනය සඳහා පොඩි ප්‍රමාණයක් ගන්නවා. බියර් නිෂ්පාදනය සඳහා. ඒක හරි පොඩි ප්‍රමාණයක් වී වලින් යන්නේ. එතකොට මේ වී කොහෙද තියෙන්නේ? ඒතර වෙළඳපළ තුල වී ටික සහල් කරලා පාරිභෝගිකයාට ලබා දීම සඳහා ආණ්ඩුව වී වලට පාලන මිලකුත් සහල් වලට පාලන මිලකුත් යොමු කරාට පස්සේ පැනෙව්වට පස්සේ සහතික මිලකුත් පැනෙව්වට පස්සේ දැන් මේක පාරිභෝගිකය අතර ලැබෙන්නේ නැහැ සහල් ටික. ගොවියා අතේ වී ටික නැහැ. හැබැයි රටේ නිෂ්පාදනය සිද්ධ වෙලා තියෙන අතිරික්තයක්. ඒ නිසා අද මේකේ ඛේදවාචකයේ බවට පත් වෙලා තියෙනවා. ගොවියා අතේ වී නැහැ. පාරිභෝගිකයට සහල් නැහැ. 220 පාලන මිලක් දාලා තියෙනවා. 220 පාලන මිලට ගන්න ගියාට සහල් නැහැ. ඒ අනුව තමයි අද රුපියල් 230 30ටත් නෑ 40ටත් නෑ 50ටත් නෑ සමහර තැන්වල විවිධ ගැටලු ඇති වෙලා තියෙනවා. හැබැයි අපි දන්නවා අපේ රටේ මහ කන්න දැන් පටන් අරන් තියෙනවා. එතකොට මේ මහ කන්න පටන් අරන් තියෙනවා මහ කන්න වී අස්සන් එන්නේ ජනවාරි මාසේ 15 වෙනිදා විතර වෙනකොට අපේ රටේ මහ කන්න වී අස්සන් එනවා. මහ කන්න තමයි සාමාන්‍ය රටේ වී අස්සන්ෙන් සාමාන්‍ය 5-3කට වැඩි ප්‍රමාණයක් දෙන්නේ මහ කන්න. ඒ නිසා දැන් මහ කන්න වී අස්සන් එන්න පටන් ගන්නකොට ගොවියාගේ වීවල මිලට බලපෑමක් නොවෙන්නත් ඕනි. එතකොට පාරිභෝගිකයට සහල් ලුමනාකමකුත් තියෙනවා. ඉතින් මේ සියල්ල සැලකුවට පස්සේ ආණ්ඩුව අපිට ගන්න තියෙන හොඳම තීරණي අපි අරන් තියෙනවා. මාසකට මෙට්‍රික් ටොන් 140000ක පමණ අවශ්‍යතාවයක් තමයි මාසකට තියෙන්නේ රටේ සහල් පරිභෝජනය, නාඩු සහල් පරිභෝජනය. මේක සමස්ත සහල් නෙමෙයි නාඩු සහල් පරිභෝජනය. පොදුවේ සියලු සහල් සම්බා කීරි සම්බා රතු කැකුළු සුදු කැකුළු මේ සියල්ල ගත්තාම මාසික පරිභෝජනය තියෙන්නේ මෙට්‍රික් ටොන් 102ක් පමණ. එතකොට ඒකෙන් 140000යි නාඩුවෙන්. 140000ට ටිකක් අඩුවෙන් තියෙන්නේ. ඉතින් ඒ 140000ම අපිට අවශ්‍ය වෙයි කියලා අපි හිතන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව ප්‍රතිපත්තිමේ තීරණයක ඉන්නවා රාජ්‍ය ආයතන දෙකක් අපිට තියෙනවා සහල් ආනයනය කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. ඒ රාජ්‍ය ආයතන දෙක සම්බන්ධ කරගෙන මෙට්‍රික් ටොන් 70000ක සීමාවකට යටත්ව ඒක තමයි අපේ සීමාව. මෙට්‍රික් ටොන් 70000ක සීමාවකට යටත්ව සතොස සහ STC ආයතනෙට සහල් ආනයනය සඳහා අවසර ලබා දෙන්න මේ කෙටි කාලීන සහල් හිගයට විසඳුම් සෙවීම සඳහා